राइट रिकॉर्डिंग ऑन। हरे हरे ළමයි වැඩි පටන් ගමු මේ අද ක්ලාස් එක පටන් ගන්න වෙලා ගියා අද දවස් පත්ති හරි අන්තිම ක්ලාස් දැන් ටික කර කලින් ඉවරුනේ හරි ඉවර කරපන් තවද ක්ලාස් එක පටන් ගන්න පරක්කුනේ කට්ටිය මැසේජ් දාලා තිබ්බා හරි රයිට් අද වැඩ කොටස පටන් ගමු අද මම හිතුවා ඔයාලට අපි ගිය සතිය සාකච්ඡා කරා සමගාමී ටික ඉවර කරලා තියෙනවා ප්‍රදේශ හතරක ඉවර කරලා තියෙනවා පොඩස් වෙනද පොඩ කොටස් වෙන බල ගැටළු කේස් අධි කරා ගෙදරදී හදන්න ප්‍රශ්න තුනක් දුන්නා තුනක් මේ දෙකක් දුන්නා ඒ ප්‍රශ්න දෙක මට හදලා දාලා තිබ්බ කට්ටිය වෙරි ගුඩ් හරි තාම ජොයින් වෙනවා ජොයින් වෙනවා දැන් ලින්ක් දෙකක් දාලා තින්නේ හරි නේද රයිට් හරි ප්‍රශ්න මොකුත් නැහැ පැහැදිලිව පේනවා සහ ඇහෙනවා ගැටලුවක් නැහැ හරි ගොඩක් අය ඉල්ලීමක් කරලා තිබ්බා අද ජාමිති කොටසක් කරන්න කියලා හරිද ඒ නිසා අපි අද ජාමිති කොටසක් කරනවා හරි ජාමිති කොටසක් අපි සාකච්ඡා කරමු මේ වෘත්ත ප්‍රමේයන් අමාරුයි කියලා දාලා දෙනවා කට්ටිය ඒ නිසා අපි වෘත්ත ප්‍රමේයන් අද සාකච්ඡා කරනවා හරි වෘත්ත ප්‍රමේයන් අද ඉඳලා දවස් තුනක් ඒ කියන්නේ මේ සතියේ දැන් අපි අදයි තව ක්ලාස් දෙකක් කරනවා ඒකන ක්ලාස් එකේදී වෘත්ත ප්‍රමේයන් ටික අපි සාකච්ඡා කරලා ඉවර කරමු හරිද රයිට් හොඳයි එහෙනම් ඔන්න වෘත්ත ප්‍රමේයන් ටික අපි පොඩ්ඩක් පටන් ගන්නවා රිවිෂන් ගැටළු ටිකක් හදනවා සාධන කිරීම ගැටළු ටිකක් හදනවා හරි අපිට අද මේ පන්තියෙන් පස්සේ වෘත්ත ප්‍රමේයන් මම තුනක් අද ඉවර කරන්න ඉතින් ඉන්නවා බලමු හරි ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා හරිද රයිට් දැන් මාතෘකාවක් හැමෝම මැසේජ් එකක් දාපල්ලා පේනවද එහෙනම් මොකක්ද කියලා නිකන් ඉන්නපා ඇනෝස පේනෝනේ මං කියන්නේ කියන්නේ ඔයාලට තේරෙනවද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ පේන්නේ නැද්ද දන්නෙත් නැහැ ටක් ගාලා චැට් එකට ඕකේ කියලා දාන්න ඇන එක සා පේනකේ ප්‍රශ්නයක් නැත්තම් ඉක්මන දාන්න ටක් ගාලා ටක් ගාලා ටක් ගාලා ටක් ගාලා ගොඩාක් වෙලා ගන්න බක්ම කරා ඕකේ රයිට් හරි එන ප්‍රශ්නයක් නැහැ එකට දින විතර පේන්න දෙයක් නැහැ හැමෝම පේනවා සෑම වෙලාවෙම ඔන්නම වැඩේ පටන් ගන්නවා ලියන්න වෘත්ත ප්‍රමේයන් වෘත්ත ප්‍රමේයන් සාරාංශගතව ගන්නන්නේ වෘත්ත ප්‍රමේයන් හරි වෘත්ත ප්‍රමේයන් සාරාංශගතව ගන්නවා දන්නේ ඉන්න පුළුවන් වරද්ද ගන්න එපා හරි දන්නවා කියලා කෙලව ගන්න යන්න එපා හරි මුලින් ඉඳලා උගන්වන්න පාඩම ඒ නිසා පොඩි කියන්නේ මුලින් ඉඳලා කියන්නේ රිවිෂන් එකකින්ම උගන්වන්න පාඩම නැවත මතක් කිරීමක් කරන්න ටක් ගාලා ඉවර කරන්න ඕන නිසා හරි අද පැය එකමාර ක්ලාස් එකේ මට ටක් ගාලා ඉවර කරනවා වෘත්ත ප්‍රමේයන් තුනක් හරි මුද්‍රා ගන්න වෘත්තයක් කියන එක දන්නවා හරිද ඔන්න ප්‍රමේය පැහැදිලි කිරීම ආගන්න ඔන්න මේකට අපි කියනවා වෘත්තයක් හරිද වෘත්තයක් කියන්නේ දැන් ඔයාලගේ අහුවත් වෘත්තයක් කියන්නේ මොකක්ද කියලා ටක් ගාලා දෙන උත්තරේ වෘත්තයක් කියන්නේ රවුමක් හරිද ඊට මම ඔයාලට දැන් අපේ ක්ලාස් වල හිටපු ළමයි ඉන්නව නම් මම එයාලට පැහැදිලි කරලා තියෙනවා වෘතයක් කියන්නේ රවුමක් නෙමෙයි වෘතයක් කියන්නේ මොකක්ද කියලා අපම රවුමක් කියලා උත්තර දෙන්න එපා හරිද ඒක ඇවිල්ලා ශිෂ්‍යත්ව මන්ත්‍රී ළමයිගේ උත්තරයක් හරි හැබැයි මතක තියාගන්න වෘතයක් කියන්නේ රවුමක් කියලා හරි සරල අදහස ඒතර වෘතයක් කියලා කියන්නේ අපි දන්නවා අචල ලක්ෂයක ඉඳලා හරි අචල ලක්ෂයක ඉඳලා නියත දුරක් තියාගෙන ඒ කියන්නේ සමාන දුරක් තියාගෙන චලනයේ වන පතේකට අපි කියනවා වෘතයක් කියලා හරි මම ඒක ලොකු පැහැදිලි කිරීමකට එන්නේ නැහැ සරලව මතක තියාගන්න වෘතයක් කියන එක අචල ලක්ෂයක සිට අචල කියන්නේ හෙල්ලෙන්නේ නැහැ කියන එක නිශ්චල ලක්ෂය නිශ්චල ලක්ෂය නැත්නම් අචල ලක්ෂයක ඉඳලා සමාන දුරක් තියාගෙන චලනයේ වන පතේ අචල ලක්ෂයක සිට නියත දුරක් තියාගෙන චලනයේ වන ලක්ෂය පතේ නම් කියනවා වෘතයක් කියලා හරිද කියන්නේ නියත දුරක් තියාගෙන කියන එක අදහස් තමයි ළමයි කේන්දරේ ඉඳලා වෘතයේ මතර කොච්චරක් දුර බැලුවත් ඔතනින් දුර බැලුවා මේ දුරවල් සමානයි අපි කියන අරයි කියලානේ මතකයි නවලන්නේ හරි එතකොට වෘතයක් ගත්තම වෘත ආශ්‍රිත ප්‍රමේයන් වලදී පළවෙනි වෘත ප්‍රමේය කියලා මෙන්න මේ විදිහට මේක හොඳට අහගන්න හරි මං ආයේ වෘතයක් කියන්නේ මොකක්ද වෘතයක කොටස් ටික මොනවද ඒ ටික මං ආයේ පැහැදිලි කරන්න යන්නේ නැහැ මොකද අපි මේ කරන්න යන්නේ මාස දෙකක් ඇතුළේ ගේමක් ගහන්න මාස දෙකනොත් දැන් මාසයක් ඉවරයි අපිට තව පොඩි කාලයක් තියෙනවා තව සතිය තරක් පාක් වගේ තියෙන්නේ ඒ කාලය ඇතුළේ වෘත ප්‍රමේයන් ටික ගොඩ දාලා දෙන්න යන්නේ මම හරිද රයිට් ඒතර බලා ගන්න වෘතයක් මත පිහිටි ලක්ෂ දෙකක් තියෙනවා ඒ හරිද වෘතයක් මත පිහිටි AB කියන ලක්ෂ දෙක මම රේඛාවකින් යා කරනවා වෘතයක් මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාවට අපි කියනවා ඡායක් කියලා කියනවා මොකද කියන්නේ ඡාය කියලා කියනවා ඡායක් වෘතයක් මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාවට අපි කියනවා ඡාය කියලා හරිද ඔන්නෙන මතක තියන්න ජායක් කියන්නේ මොකද්ද ජායක් කියලා කියන්නේ වෘතයක් මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාවට අපි කියනවා ජාය කියලා තේරෙනවනේ රයිට් දැන් බලන්න ප්‍රමේයෙ කියන දේ
බුරුතයක කේන්ද්‍රයද දැන්තර කේන්ද්‍රය ඕ කියලා කේන්ද්‍ර කියනක දන්නවනේ බයි කාය විශේෂ කරලා පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. කේන්ද්‍ර කියලා කියන්නේ බුරුතයක් හරි මැද තියෙන ලක්ෂ්‍ය. බුරුතයක කේන්ද්‍රයේ ඉඳලා ජායට ලම්බකයක් ඇන්දම. බුරුතයක කේන්ද්‍රයේ ඉඳලා ජායට ලම්බකයක් ඇන්දම. හොඳට අහගන්න. බුරුතයක කේන්ද්‍රයේ ඉඳලා ජායට ලම්බකයක් ඇන්දම මේ අදින ලම්බකය මගින් අරද ලම්බකයට අපි නමක් දෙමු OX කියලා. හොඳට අහගන්න. ජායක් තිබ්බා කේන්ද්‍රයේ ඉඳලා ජායට ලම්බකයක් ඇන්දා. කේන්ද්‍රයේ ඉඳලා ජායට ලම්බකයක් ඇන්දා මේ අදින ලම්බකය මගින් ජාය සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ AB කියන ජාය X වලදී සමාන කොටස් දෙකකට බෙදෙනවා. AX සමාන වෙනවා BX වලට. සරල ප්‍රමේයක්. වෘතාශ්‍ර ප්‍රමේයයන් පටන් ගන්න මොන ওই ප්‍රමේයයි. හරි ආයෙත් පැහැදිලි කරනවා අහගන්න. ජායක් තියෙනවා කේන්ද්‍රයේ ඉඳලා ලම්බකයක් අදිනවා. ජායක් තියෙනවා කේන්ද්‍රයේ ඉඳලා ලම්බකයක් අදිනවා. ඒ අදින ලම්බකේ මගින් ජාය සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ AB ජාය සෙන්ටිමීටර 12ක් වුණොත් AX එකයි BX එකයි සමානව සෙන්ටිමීටර 6 ගානේ කොටස් දෙකකට බෙදෙනවා. පැහැදිලිද? හරි. AB ජාය 20ක් කියන්නකෝ. AB ජාය 20ක් වුණොත් AX පාද කීයද? 10. AB ජාය 16ක් වුණොත් AX කීයද? 8යි. හරිද? රයිට්. දැන් මේක දැන් AX පාදේ සෙන්ටිමීටර 5ක් වෙනවා. AX පාදේ සෙන්ටිමීටර 5ක් වුණොත් AB කීයද? මෙයා 5යි, මෙයා 5යි, සම්පූර්ණ එක 10යි. තේරුණාද? එහෙනම් හොඳට මතක තියාගන්න. ඔයාලා ජ්‍යාමිතිය ගාණක් හදද්දී පේපර් එකේ ජායක් තිබිලා කේන්ද්‍රයේ ඉඳලා ජායට ලම්බකයක් ඇඳලා තිබ්බොත් ඒ අදින ලම්බකෙන් මොකද වෙන්නේ? ජාය සමාන කොටස් දෙකකට බෙදෙනවා. පැහැදිලිද? බලන්න මම මේ පැහැදිලි කරපු උඹලා තේරුවා කියලා මට අක්කා චැට් එකට දාන්න තේරුණා ඕකේ කියලා දාන්න. ඉක්මනට දාන්න. දැන් මේකෙන් වැඩ කරමු. ඉක්මනට දාන්න. ටග දාන්න. රයිට්. හරි. ඕකේ. හරි. නෝට් එක දාන්න. ටග්ගල් යන්න. ප්‍රමේය පැහැදිලි කරලා ඊට පස්සේ අදාළ ගරන්ටි එක දාන්න යන්නේ. හරි. මේකෙන් යන්නේ වැඩේ. හරි. වයින්න බල්ලල් ඉන්න ටග්ගල් යනවා වෙන්නේ. රයිට් කියන්න නෝට් එක. යන්න යන්න කේන්ද්‍රයේ සිට කේන්ද්‍රයේ සිට කේන්ද්‍රයේ සිට කේන්ද්‍රයේ සිට කේන්ද්‍රයේ සිට ජායට අදිනු ලබන කේන්ද්‍රයේ සිට ජායට අදිනු ලබන කේන්ද්‍රයේ සිට ජායට අදිනු ලබන කේන්ද්‍රයේ සිට ජාය අඳුර ලබන කේන්ද්‍රයේ සිට ජාය අඳුර ලම්බකයේ මගින් කේන්ද්‍රයේ සිට ජායට අඳුර ලබන ලම්බකයේ මගින් කේන්ද්‍රයේ සිට ජායට අඳුර ලබන ලම්බකයේ මගින් ලම්බකයේ මගින් ජාය සමච්ඡේදනය කරයි. ජාය සමච්ඡේදනය කරයි. හරි. ජය සමච්චිදනය කරයි. හරි. පොඩි නෝට් එකක්. ඒ කියන්නේ මේ ෆොටෝ කර ගන්නවා නම් එහෙමයි කැමති විදියක් හරි. මතක තියාගන්න මට ඒක කොච්චර ලිව්වත් ෆොටෝ කරත් නෑ මොනවා වටේට මල් ඇද්දත් වැඩක් නෑ මතක නෑ. හරිද? මතක තියාගන්න සරලයි. ජායක් තියෙනවා කේන්ද්‍ර ලම්බකයක් කරනවා ජාය සමාන කොටස් දෙකකට බෙදනවා අපි කියනවා ජාය සමච්ඡේද කරනවා. හරි. ජාය සමච්ඡේදනය කරනවා කියලා කියනවා. හරි. වැඩි තේරෙනවානේ. ටග්ගල් මේකද? ටග්ගල් දෙන්න. ජාමිතිකව සාරාංශගත කරන්න යන්නේ. මේ මං දැන් පැහැදිලි කරපු ප්‍රමේය ජ්‍යාමිතිකව සාරාංශගත කරන්න යන්නේ ජ්‍යාමිතිකව සාරාංශගත කරන්න මේවයි බලා ගන්න. OX කියන එක ලම්බ වෙලා තියෙනවා AB වලට. තමයි අදින් පස්සේ ගණන් හදද්දී හරිද? ඡායයකට ලම්බකයක් ඇඳලා තිබ්බොත් කේන්ද්‍රය ඉඳලා හරිද? ඡාය සමාන කොටස් දෙකකට බෙදෙන එක මතක තියාගන්න. AX කියන එක සමාන වෙනවා BX වලට. AX සමානයි BX. ඡාය සමාන කොටස් දෙකකට බෙදෙන. කඩුතර ටග්ගල් නෝට් එක දාන්න. ගොඩාක් වෙලා ගන්න එපා. පටගල වැඩ කරන්න. මඩුල මල්ලි ඉන්නව නේද මේ ඉන්නකේ මේ ඇටෙන්ඩස් මාක් කරන්න. කවුද ඉන්නේ කවුද නැති කියන එක. හරි.
අද මඩුලයි හද තමයි ක්ලාසේ බලන්න මුලින් ගේ මොකද පිස්සුවක් කියලා හැමදාම කිව්ව හරිය ලින්ක් එකක් හදපන් කියලා ලින්ක් එක හදාස් නෑ හැමදාම වරද්දනවා හරි දෙම හොඳයි මේක කරන්න ගන්න මාත්‍ර අගේසි අංගලිය ද වේගින් වැඩ කරනවා අගේසි අගේසි හරි හරි පොඩ බලන්න එහෙම කියන්නේ විභාගෙදී හද්ද පුළුවන් මෙන්න මෙහෙම කෙටි ප්‍රශ්න වල ෆස්ට් පේපර් කර කෙටි ප්‍රශ්න 25ක් ගන්න. ඒ අහන කෙටි ප්‍රශ්න 25 හන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්න. ලියන්න. මෙන්න ලියන්න. ඕ කේන්ද්‍රයේ වල වෘත්තේ ඕ කේන්ද්‍රයේ වල වෘත්තේ ඕ කේන්ද්‍රයේ වල වෘත්තේ ඕ කේන්ද්‍රයේ වල වෘත්තේ හරි. ලියන්න. ඕ කේන්ද්‍රයේ වල වෘත්තේ හරිද? ඕ කේන්ද්‍රයේ වල වෘත්තේ ඕකේ දෙමොතේ OP ලම්බයි OP ලම්බයි OP ලම්බයි QR නම් OP ලම්බයි QR නම් OP ලම්බයි QR නම් හරි OP ලම්බයි QR නම් OP සහ QR පාද අතර පවතින 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 ජ්‍යාමිතික සම්බන්ධතාවය ලියන්න OP සහ QR පාද අතර පවතින ජ්‍යාමිතික සම්බන්ධතාවය ලියන්න හරි ජ්‍යාමිතික සම්බන්ධතාවය ලියන්න ජාමිතික සම්බන්ධතාවය ලියන්න. හරි. රයිට්. බලන්න. මේ බයිද ඇහුවොත් ප්‍රශ්නේ. මේමයි උත්තරේ ගන්න. හරිද? OP කියන පාදේ ලම්බ වෙලා තියෙනවලු QR වලට. OP පාදේ QR වලට ලම්බ වෙනවා කියපුවා. දැන් ඔයාලා දන්නවනේ ළමයි. හරිද? දැන් ඔයාලා දන්නවා කේන්ද්‍රයේ ඉඳලා ජායට ලම්බකයක් ඇඳුනොත්. හරිද? කේන්ද්‍රයේ ඉඳලා ජායට ලම්බකයක් ඇඳුනොත් ඒ ඇඳෙන ලම්බකේ මගින් ජාය සමාන කොටස් දෙකකට බෙදෙනවා. හරිද මේ බලන්න අපි ඉගෙනවා OP ලම්බයි QR ඒක ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන එකක් නිසා ප්‍රශ්නෙට දීලා තියෙන එකක් නිසා අපි වරහන් ඇතුළේ ලියන්න ඕන දත්තය. දත්තය හරිද මෙතන දත්තය ලයිට් එක වැඩිලා තියෙනවා අයියේ. ලයිට් එක මාරු කරලා හදා ගන්න කියලා ලයිට් එක හදා ගන්න වෙලාවක් නෑ ළමයි ඒ තරම් පන්ති මේ දවස්වල. හරිද? රයිට්. OP ලම්බ වෙනවා QR වලට උඩ දත්තය. එම නිසා හරිද? එම නිසා QP කියන පාදයේ සමාන වෙනවා PR වලට. ඔන්න ජ්‍යාමිතික සම්බන්ධතාවය. කේන්ද්‍රයට ලම්බකයක් ඇදිච්ච නිසා ඡාය සමාන කොටස් දෙකකට බෙදුණා. හරිද? ඒක උඩ බල QP සමාන PR. මේකට හේතු වෙච්ච ජ්‍යාමිතික ප්‍රමේය අපි වරහන් ඇතුළේ ලියනවා කේන්ද්‍රයේ සිට. මතකයි ප්‍රමේය ලිව්වේ කේන්ද්‍රයේ සිට ඡායට අඳින ලම්බකයේ මගින් ඡාය සමච්ඡේදනය කරන්න. සම්පූර්ණ ප්‍රමේය ලියන්න අවශ්‍ය නැහැ. ප්‍රමේය කෙටි කරලා ලියනවා කේන්ද්‍රයේ සිට. කේන්ද්‍රයේ සිට. කේන්ද්‍රයේ සිට කියලා ලියලා තිතුනක් ගන්න උචරයි. අර කේන්ද්‍රයේ සිට කියලා ලියලා තිතුනක් ගන්න උචරයි. අය වෙන මොකුත් නැහැ. හරිද? තේරුණාද වැඩි? තේරුණානේ? රයිට්. පුළුවන්නේ. පුළුවන්. රයිට්. මේව ලියන්න. ඊළඟ ප්‍රශ්නේ. ටග්ගල මොකක්ද? ටග්ගල වැඩි කරගෙන යන්න. මේක වැඩිද නැහැ. මේකට නම් මැසේජ් එකක් දාන්න. රයිට්. මේක වෙනවත් කරන්න දෙයක් නැහැ දවස් 4 විභාගෙ තියෙන්නේ. හරි. රයිට් පුළුවනේ. හොඳයි. තලියන්න. තලියන්න. අපි ලියමු. ලියන්න. දී ඇති රූපේ දී ඇති රූපේ ගැන දෙත රූපේ දෙත රූපේ දෙත රූපේ
ජායේ දිග සොයන්න. QR ජායේ දිග සොයන්න. QR ජායේ දිග සොයන්න. හරි, පොඩ රූප සමෙන්ද ගත්තා ගන්න. ඇදලා QP පාද දාන්න රටයි කියලා. QP පාද දාන්න රටයි. QP පාද යටයි. ටගාල ගල දාන්න ඩක් වෙලා ගන්න එපා. කව කට ගත්ත මුරුට ඇන්ද රුල ගත්ත පාදර ගැන්ද මිලුම් ටික දැන්. හරි. ශනික රන් වැඩි. රයිට්. බ්‍රයිට් ස්ටෙප් වැඩි කරමු. QR ජය දිගස් වෙන. ඩාල්බරම ටග්ගා චැට් එකේ උත්තරේ කියවිද කියලා? QR කිව්. තන්ත්‍රි. QR පාද දිග කීයද? හරි, එකෙක් දාලා තිනවා. මට නම් ටික වෙන්නේ නැහැ ළමයි, ඔයාලා කෝඩ් එකකින් ඉන්න නිසා. right 16යි උත්තරේ 16යි එන්නේ. හරි, ඔන්න බලන්න. දැන් QP පාදේ අහක් නම් අපි දන්නවා ජ්‍යාමිතික සම්බන්ධතාවය. O කේන්ද්‍රය ඉඳලා QR ලම්බක යනකොට ගමන් OP යනකොට ගමන් QP එකයි RP එකයි සමාන වෙනවා. QP එකයි RP එකයි සමාන වෙනවා කියන්නේ මෙයා 8ක් නම් මෙයත් 8යි. මෙයා 8ක් නම් මෙයත් 8යි. එතකොට සම්පූර්ණ වෙනවා අපිට. දාන්න පුළුවන් QR පාද සමානයි සෙන්ටිමීටර 8ව දෙකක්. 8වරක් දෙක. මේ ඉස්සරේ ලියන්න ඕනේ. දන්නවද ජ්‍යාමිතික හදද්දී බබාලා දෙන්නේ නැද්ද? ජාමිති උත්තරේ ගන්නකොට අදාළ ක්‍රම ටික දාන්න ඕනේ. ඉස්සරේ ලිව්වා QR සමානයි. ඉස්සරේ අටේව දෙකක් අටවරක් එක 16යි. සෙන්ටිමීටර 16යි. පර උත්තරේ. හදාගන්න. සෙන්ටිමීටර 16යි. හදමු. තේරුණ නැත්නම් ඔහොම chat එකට දාන්න තේරුණ නැහැ කියලාත් ඈ. හරි. තේරුණා කියලා කියන එක තමයි තේරුණ නැත්නම් එකක් දාන්න. පේන උන් ඉතින් තේරෙන්නේ නැහැ කියලා කියනවා. හරි අඩුයි නේ. ඉවස් ලියන්න. ලබස් ලියන්න. ඉලබස් ලියන්න. මේරු ගන්න o x a b. හරි, සල්ලම පොඩි ප්‍රශ්නයක් ඈ, පොඩි කක් ටක් ගන්න තුරු හදන්න ඕනේ. එන්න a b සමානයි හරි සර් ලබා දී ඇති Zoom name භාවිත නොකරමින් සහභාගී වූ ළමයි ඉන්නවා. එයාලගේ attend ගන්න විදිහක් නැහැ. එයාලා auto id වෙයි සර් ළමයින්ට පණිවිඩය දෙන්න. හරි. මම ඔය message එක දාන්න. මම ඔය message එක කොහොම ඔය implement කරලා දාන්න. අපේ Zoom link දෙකක් යනවා. එක ළමයි 74යි අනිත් එක ළමයි 19යි. ද 20යි නේ. 74යි 20යි. link දෙකක් තියෙනවා. link දෙකම check කරලා දාන්න මල්ලී. හරි. right වයිදන්නේ මේක සරලත් ඇති සරලත් ඇවිල්ලා ඉන්නවා ක්ලාස් එකට අපි උගන්නන හොඳයිද කියලා බලන්න සරල බලා ගන්න උගන්නන හොඳයිද කියලා ගිසති ක්ලාස් එක ඇවිල්ලා හිටියා හරි සල්ලි කියවල සරලත් වෙන අපි උගන්නන හොඳයිද කියලා බලන්න හරි කමක් නැහැ බලන්න යන හරි ඔන්න බලන්න අටවරක් එක 16යි බල ප්‍රශ්න ලියන්න එහෙම යන්න දියෙතු රූපේ දියෙතු රූපේ දේත රූපේ AB සමානයි සෙන්ටිමීටර 21ක් නම් හරිද? දේත රූපේ AB සමානයි සෙන්ටිමීටර 21ක් නම් හරිද? AB සමානයි සෙන්ටිමීටර 21ක් නම් හරිද? දේත රූපේ AB සමානයි සෙන්ටිමීටර 21ක් නම් AB සමානයි සෙන්ටිමීටර 21ක් නම් AX පාදයේ දිග සොයන්න AX පාදේ දිග සොයන්න
ඒක්ස් පාදේ දිලසෙන්න. x පාද දිග සොයන්න. හරි. AB 21ක් නම් AX පාද දිග අරනවා. ගන්න උත්තරේ ටක් ගාලා. පුළුවන්. ටක් කර ගන්න. වැරදි x සමනේ 7ක් කියලා දාලා 7ක් වෙන්න විදියක් නැහැ. 21ක් නම් 21ක් නම් කියලා දුන්නේවා. මේමය. අපි ඉස්සරහම ලියලා මෙතන සම්බන්ධය. AB 21ක් නම් අර මේ AX ආන හරි උතර අහගන්න අපිට රූප සරහන දිහා බලපු ගමන් අපිට පේන ජ්‍යාමිතික ප්‍රමේය අපි ලියනවා ප්‍රමේය කියන්නේ ox පාදේ ලම්බ වෙනවා AB වලට ox ලම්බයි AB එක දිල දින තොරතුරක් නිසා අපි දානවා தත්ත්වය හරිද தත්ත්වය ඊට පස්සේ අපි ලියනවා ජායට ලම්බකයක් ඇදිච්ච ගමන් කේන්ද්‍රේ ඉඳලා ජායට ලම්බකයක් ඇදිච්ච ගමන් ජාය සමාන 52කට බෙදෙනවා ax එක සමාන වෙනවා bx වලට AX එක BX වල සමාන වෙච්ච ගමන් එකට හේතු වෙච්ච ප්‍රමේය අපි ලියනවා කේන්ද්‍රයේ සිට. එකට හේතු වෙන ජ්‍යාමිතික ප්‍රමේය කේන්ද්‍රයේ සිට කියලා ලියලා තිතුරක් දාන්න. හරි? يعني ප්‍රමේය ඉස්සරහට කන්ටිනියු වෙනවා කියන එක බලන්න තමයි කේන්ද්‍රයේ සිට කියලා තිතුරක් දාන්න. හරි? Right. එතකොට අපි ලියනවා සම්බන්ධතාවය AX සමාන BX එක. එතකොට සම්පූර්ණ AB එකම 21ක් ගන්න. AX පාද ගන්න 21න් භාගයක්. 22න් බෙදනවා. දැන් ඉතින් ලබන මාසෙ ඕලෙ ලියන් දෙන්න උන්ට 22න් බෙදෙන්නේ කියලා දෙන්න අවශ්‍ය නැහැ. අරද සිග් දෙකෙන් විතර උත්තර කිය දෙන්නේ 10.5. අරද සෙන්ටිමීටර 10.5ක් කියනවා x පාද දිග. පුළුවන් නේද විභාගයට අමොත් එක ප්‍රශ්නයක් වෙන උත්තර ගන්න විදිය. හදාගන්න. හදාගන්න. හරි මයිකම රූප සරණෙන් හදන්න ළමයි රූප සරණ වලට හැට උරු කරන්න. අරද පේපර් එකේ මේ වගේ රූප සරණක් දැකපු ගමන් ටක් ගාලා මතක් වෙන උනේ රයිට් මේ දින අහවල් ප්‍රමේය කියන එක. හරි. වලදන්නවා ෆස්ට් පේපර් එකේ කෙටි ප්‍රශ්න 25 ගත්තම කෙටි ප්‍රශ්න 25 සාමාන්‍ය ප්‍රශ්න 8ක් 10ක් වගේ ප්‍රමාණයක් තියෙනවා ජ්‍යාමිතියේදී. හරි හිතන්නකෝ ප්‍රශ්න කෙටි ප්‍රශ්න 10ක් තිබ්බා කියලා. එක ප්‍රශ්නේ ලකුණු දෙක ගන්න ප්‍රශ්න 10 ලකුණු 20ක්. එතරම් ජ්‍යාමිතියේ ලකුණු 20ක් කෙලිම ෆස්ට් පේපර් එක විතරක් තියෙනවා. සෙකන්ඩ් පේපර් එකේ කොහොමද ලකුණු 10 ලකුණු ප්‍රශ්න දෙකක් ගන්න. එතකොට ලකුණු 20යි 20යි 4 20 ලකුණු 40ක්. ලකුණු 200 ලකුණු 40ක් කියන්නේ 100න් 20ක්. හරිද? ෆුල් පේපර් එකෙන් ලකුණු 20ක් ජ්‍යාමිතියෙන් එන්නේ. තරවලන තේරෙනවා ජාමිති කොච්චර අපිට වැදගත්ද ජාමිති ගණන් ගන්න එක කියන්නේ. හරිද? ඒතකොට දැන් මේ සතිය අපි බ්‍රහස්පතින්දා නෝර ලබයින්ද දර්පස්ටි එකේ දාලා තියෙනවා සම්බන්ධණය. කෙටි ප්‍රශ්න සම්බන්ධණය. තරවලට මේ දවස්ෙදී අපි කෙටි ප්‍රශ්න 200ක් සාකච්ඡා කරනවා. කියන්නේ සාකච්ඡා කරන 200කට උත් එකක් දෙනවා. රචනා ප්‍රශ්න 50ක් තියෙනවා. හරි? කෙටි ප්‍රශ්න 200 රචනා ප්‍රශ්න 50යි. ඒ ඔක්කොම සාකච්ඡා කරන්න බැහැ. කෙටි ප්‍රශ්න තෝරාගත්ත කෙටි ප්‍රශ්න 50ක් සහ රචනා ප්‍රශ්න 10ක් අපි සාකච්ඡා කරනවා ව්‍යුහගත රචනා ෆස්ට් පේපර් එකට අදාළව. ඒතර කෙටි ප්‍රශ්න සම්බන්ධණය කියන එක අපි මේ අවුරුද්දේ කෙටි ප්‍රශ්න ටික අවසාන සම්බන්ධණය කෙටි ප්‍රශ්න ඉවරයි. ඊට පස්සේ ජ්‍යාමිතිය, ඊට පස්සේ ෆුල් පේපර් එක, ඊට පස්සේ ඉවරයි. හරිද? මේ හැක්සෙන් පටන් ගන්න ඕනේ. රයිට් හොඳයි. ඊළඟ ප්‍රශ්න. හොඳයි. ඊළඟ ප්‍රශ්න. හරි ඇන්දලි ප්‍රශ්නේ යන්න රූපේ තොරතුරු අනුව AB ජායේ දිග සොයන්න රූපේ තොරතුරු අනුව AB ජායේ දිග සොයන්න හරි රූපේ තොරතුරු අනුව AB ජායේ දිග සොයන්න
ඇ රපේ තොරතුරන්ුව AB ජය දිගසයන් රයිට් හොතර හගන්න පැහදිලි කරන්න දැ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් විභාග දැකුත හොත් මේ හන්න පුළුව තර දාතින වෙරකුට තුළහයි ඇ උතර දාපයින්නවා සුපිරිය රයි හරි බලන්න මෙයා දහයයි මෙයා අටයි අපිට පුළුවන් එක්ස් පාති පාග හරි මම අදුරුක රූපසලහන පේනවා තල රූපේ ගත්තු මොකද මේ තල රූපේ නම ත්‍රිකෝණී ත්‍රිකෝණය ත්‍රිකෝණී ත්‍රිකෝණ දැකපු ගමන් අපිට මතක් වෙන කෙනෙක් ඉන්නවා කවුද මතක් වෙන ත්‍රිකෝණ ත්‍රිකෝණ දැකපු ගමන් පයිතගරස්නේ නේද ත්‍රිකෝණී ත්‍රිකෝණ දැකපු ගමන් අපිට කවුද මතක් වෙන පයිතගරස් පයිතගරස් කියනවා ත්‍රිකෝණී ත්‍රිකෝණක මතක තියාගන්න ත්‍රිකෝණී ත්‍රිකෝණක පාද දෙක දිග දන්නවා නම් එක පාදක දිග හොයන්න පුළුවන් මොකද පයිතගරස් කියන්නේ ඔයාලා මට කියන්න බලන්න පයිතගරස් කියන එක මොකද පයිතගරස් කියන්නේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිග දන්නවා නම් හරි ත්‍රිකෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිග දන්නවා නම් එක පාදක දිග හොයන්න පුළුවන් හරිද ඕක තමයි පයිතගරස් කියන්නේ පාද දෙකක දිග දන්නවා නම් තව පාදක දිග හොයන්න පුළුවන් අනිවාර්යෙන් පාද දෙකක් දැනගෙන ඉන්න ඕන අනිත් පාද ගන්න හරිද ඒතර පයිතගරස් කියනවා කොහොමද ඒක ගන්න කියලා උනහගන්න ලම්තු නෑ තේරෙන්නේ නැතිව උදේට අහගන්න පයිතගරස් ප්‍රමේය දන්නේ නැතිව තාම ඉන්නවා විභාග ලබන මාසේ පයිතගරස් දන්නේ නැතිව ඕන තරම් ඉන්නවා හරිද මොකද මට තාම මෙසේජ් දාලා නෝ සර් පයිතගරස් අපිට බෑ හරි පයිතගරස් බෑ කියලා කියන ළමයි ඉතින් හරිද පයිතගරස් බේස් උගන්වන්නේ අටේ පන්තියේ උතර අහගන්න ළමයි ත්‍රිකෝණී ත්‍රිකෝණයක් ත්‍රිකෝණී ත්‍රිකෝණයක් දන්න එක කෝණයක් ත්‍රිකෝණයක් කියන එක ත්‍රිකෝණී ත්‍රිකෝණයක් ත්‍රිකෝණයට ඉදිරියෙන් තියෙන පාදයට අපි කියනවා හරිද ත්‍රිකෝණයට ඉදිරියෙන් තියෙන පාදයට අපි කියනවා ත්‍රිකෝණයට ඉදිරියෙන් තියෙන පාදේ ඇවිල්ලා ත්‍රිකෝණේ දිගම පාදෙනි ත්‍රිකෝණයේ ඉදිරියෙන් තියෙන පාදේ විල ත්‍රිකෝණයේ දිගම පාද. අපි එයාට විශේෂ නමක් කියනවා කර්ණය කියලා කියනවා. මෙන්න මෙයාගේ නම කර්ණය. බලන්න කර්ණය අකුරු මාරු කරගන්න බෑ. කර්ණය හරිද? එතකොට කර්ණයේ වර්ගය. يعني කර්ණයේ 10යි මම කියෙම දාන්න 10ේ වර්ගය. අනේ පාද දෙකේ වර්ගවල එකතු වුණ සමන උඩ පයිතගරස් ස්කීප් ආවන්තරේ බලන්න. ත්‍රිකෝණී ත්‍රිකෝණයක දිගම පාද. අපි යාට කියනවා කර්ණය. කර්ණයේ වර්ගය සමාන වෙනවලු අනෙක් පාද දෙකේ වර්ගවල එකතුවට. උදා පයිතගරස් කියන්නේ තොර අනෙක් පාද දෙකෙන් එකක් වෙනවා 8යි 8ේ වර්ගය. ධන අනෙක් පාද වෙන්නේ ax. හරි ax වල වර්ගය. හරි. ඔන්න ඔහොමත් කියලා දීලා පයිතගරස් බැරි නම් මට කරන්න දෙයක් නැහැ. අමතක කරන්න එපා මතක තියාගන්න. පැහැදිලිද? මට ළමයි ගාන පැහැදිලි උගන්වන්න පුළුවන් මතක තියාගන්න එක ඔයා සතු වගකීමක්. එක මාස සතු වගකීමක් නෙවෙයි. හරිද උගන්නන දේ පැහැදිලි උගන්න එක තමයි මගේ වගකීම. හරිද? රයිට් ආ ගන්න. 10 වර්ගය. 10 වරක් 10 කියද? 100යි. සමානයි. 8 වර්ගය. 8 වරකට කියද? 64යි. ධන ax වල වර්ගය. තේරුණානේ? හරි සුළු කිලින් බලන්න. 10 වර්ග 100 8 වර්ග 64 x වර්ගය. අපි දන්නවා සජාතීය පද එක පැත්තට දානවා. සජාතීය පද ගැන එක වගේ පද. මෙතන ඉන්න 100 ධන 64 එහා පැත්තට දාන්න. දන 64 64 දාපුව වරින 64ක් කියනවා 100 න 64 සමාන වෙනවා x වල 100 න 64 න් කියමු 36යි 36 සමාන වෙනවා x වල වර්ගය 36 සමාන x වල වර්ගයෙන් කරන්න වර්ග මූලයක් දාන්න ඕනේ මෙහාට වර්ග මූලයක් දාන්න ඕනේ x වර්ගයේ වර්ගමූල x වෙනවා 36 වර්ගමූල 6 x සමාන සෙන්ටිමීටර 6යි පැහැදිලිද ඔන්න x කියන පාදේ නම් සෙන්ටිමීටර 6ක් අපෙන් ප්‍රශ්නේ අහන්නේ x පාදෙද AB ජය දිගද AB ජය දිග ගන්නකොට x වල 6ක් ආව නම් මෙයක් 6. එහෙනම් AB ජය දිග එනවා සෙන්ටිමීටර 6ව දෙකක්. 6 වරක් දෙක. සෙන්ටිමීටර 6 වරක් දෙක එනවා 12යි. AB ජය දිග එනවා සෙන්ටිමීටර 12ක් කියලා. තේරෙනවද නේද? රයිට්. ගාන හදාගන්න තේරෙනවද කියලා මට chat එකට දාන්න. අද අදනේ
දෙන්නනේ. Right. අපි මිල ප්‍රශ්න. හදල ඉවරද ළමයි බෝඩ් එක මකන්නද? ලියාගන්න බැරි වෙච්ච කෙනෙක් කිනවනට අක්කල ගහගන්න ස්ක්‍රීන් ෂොට් එකක්. අක්කල ගහගන්න ස්ක්‍රීන් ෂොට් එකක්. බලන්න ස්ක්‍රීන් ෂොට් ගහන්න කියනවා කියලා නෝට් ලියන්න ස්ක්‍රීන් ෂොට් එකම ගහන්න එපා. හරි. ලියාගන්න බැරි වෙච්ච කට්ටිය ටයිම් අදි වෙච්ච කට්ටිය තමයි මම කියන්නේ. සමහර කීට වැඩ කරන්න ඉන්නවනේ. හරිද? හරි. හොඳයි අපි ලවා අපි රොයි ලයිකට හරි ඊළඟ ප්‍රශ්නයක් ඊළඟ ප්‍රශ්නය දැන් මේක ඕ කේන්ද්‍රයේ වල මුතේ ඕ කේන්ද්‍රයේ වල මුතේ ඕ කේන්ද්‍රයේ වෘතේ ඕ කේන්ද්‍රයේ වෘතේ AB සමානයි සෙන්ටිමීටර් හරිද AB සමානයි සෙන්ටිමීටර් 18ක්ද AB සමානයි සෙන්ටිමීටර් 18ක්ද AB සමාන සෙන්ටිමීටර් 18ක්ද OX සමානයි හරි තව චුට්ටක් ඉන්න AB සමාන සෙන්ටිමීටර් 18ක්ද කියලා ගත්තේ ඒක 24ක්ද කරගන්න AB සමාන සෙන්ටිමීටර් 24ක්ද හරි AB 24ක්ද සතරක්ද OX සමානයි සෙන්ටිමීටර් 9ක්ද OX සමානයි සෙන්ටිමීටර් 9ක්ද හරි OX සමානයි සෙන්ටිමීටර් 9ක්ද OX සමානයි සෙන්ටිමීටර් 9ක්ද නම් OX සමානයි සෙන්ටිමීටර් 9ක්ද නම් හරි OX සමානයි සෙන්ටිමීටර් 9ක්ද නම් OAB ත්‍රිකෝණේ OAB ත්‍රිකෝණේ පරිමිතිය සොයන්න OAB ත්‍රිකෝණේ පරිමිතිය සොයන්න OAB ත්‍රිකෝණේ පරිමිතිය සොයන්න හරි රයිට් OAB ත්‍රිකෝණේ පරිමිතිය සොයන්න රූපය තිබුද? අදිටු තකලද? රයිට් උත්තර දාලා තිනවා අපි සාකච්ඡා කරමු මම හදලා බලා ගන්න හරි හදමු බලා ගන්න රයිට් මේක ළමයි OX 9යි මෙයා 9යි
අර වගේම දැන් පරිමිතියක් කියන්නේ වටක් ප්‍රමාණයනේ. ඒතර වටක් ප්‍රමාණය ගද්දි OAB සම්පූර්ණ පරිමිතිය නැත්නම් වටක් ප්‍රමාණය ගන්නකොට හරිද? OA හොයන්න ඕනේ, OB හොයන්න ඕනේ, AB දන්නවා. අපි OA හොයාගත්තා නම් OA එකයි OB එකයි දෙක සමාන වෙනවා. ඒ සමාන වෙන්නේ මොකද්ද හේතුව? OA සහ OB සමාන වෙන්නේ හේතුව මොකද්ද? මේ රූප සරණ දිහා හොඳට බලන කෙනෙක්ට පේනවා. හොඳට බලන්න අවශ්‍ය නැහැ, නිකන් බැලුවොත් පේනවා. මොකද්ද? වෘත්තය අරයන්. වෘත්තය අරයන් සමානයි. OA කියන්නේ වෘත්තය අරය, OB කියන්නේ වෘත්තය අරය. වෘත්තය අරයන් සමාන වෙනවා. පැහැදිලිද? වෘත්තය අරයන් සමාන වෙනවා. හරි. එතකොට පොඩ්ඩ බලන්න. දැන් මේ 24යිනේ. අපිට මෙතන ප්‍රමේයක් පේනවා OX පාදේ AB ට ලම්බ වෙනවනේ. OX පාදේ AB ට ලම්බ වෙච්ච ගමන්. දීලා තියෙන තොරතුරක් දත්තය. හරි OX පාදේ AB ට ලම්බ වෙච්ච ගමන් අපි දන්නවා වෙන දේම නිසා. මේ හැම නිසා ලකුණ දාන්න මේ නිසා AX කියන පාදේ සමාන වෙනවා BX කියන පාද. හරිද? එතකොට දැන් සම්පූර්ණ පාද 24ක් නම් AX එකයි BX එකයි දෙකම සමාන වෙන සෙන්ටිමීටර 12 ගන්න. සෙන්ටිමීටර 12 ගානේ පාද දෙකම සමාන වෙනවා. අපි ඒකට හේතුන ප්‍රමේයත් ලියනවා. කේන්ද්‍රයේ සිට. හරි කේන්ද්‍රයේ සිට. හරිද? ඔන්න කේන්ද්‍රයේ සිට කියලා දානවා. හරිනේ. රයිට්. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන ඍජුකෝණී ත්‍රිකෝණාකාර කොටස. මම අඳුර කරලා දෙන්නේ. හරි. ඔය අඳුර කරලා දෙන්න ඍජුකෝණී ත්‍රිකෝණාකාර කොටස දැම්මම පස්සේ මෙයා 9යි මෙයා 12යි අපිට ඔන්න මතක් වෙනවා පයිතගරස් සර්. පයිතගරස් දානවා. මම මේ පාද ලකුණක් දාන්න සිම්පල් වයි කියලා. හරි. පොඩි අකුර දැම්මේ පැහැදිලි කරලා ලේසි වෙන්නේ. හරිනේ වයි. y වල වර්ගය සමාන වෙනවා මේ පාදේ 9යි 9 වර්ගයේ ධන මේ පාදේ අපිටව 12 12 වත් අපතර ගන්න y වල වර්ගය සමාන වෙනවා 9 වර්ගය 9 වර්ග තමයි 81යි ධන 12 වර්ගය 12 12 147 හරි එතකොට බලන්න y ගේ වර්ගය සමාන වෙනවා 144 81 දෙක එකතු කරන්න 144 ට 81 එකතු කරනාට පස්සේ 225 හරි y වර්ගය සමානයි 225 y වර්ග සමාන 225. දැන් මෙතන වර්ගයෙන් කරන්න අපි දානවා වර්ගමූලයක්. වර්ගයෙන් කරන වර්ගමූලයක් දානවා. මේ පැත්තට දානවා වර්ගමූලයක්. මේ පැත්තට වර්ගමූලයක් දානවා. y වල වර්ගයේ වර්ගමූලයේ y සමාන වෙනවා 225 වර්ගමූල වෙනවා කියද්දි 5.